සුරුගිරියේ විරිතැබීමේ සිද්ධියට යොදාගත් මෝටර් රථය කඩුවෙල කොරතොට ප්‍රදේශයේ දමා ගොස් තිබියදී සොයාගෙන තිබේ. අතුරුගිරිය ඔරුවල හන්දියේ සිදු වූ වෙරිතැබීමෙන් 55 හැවිරිදී සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත සහ 38 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු මිය ගොස් ගායන ශිල්පී කේ සුජීවා ක්ලබ් වසන්තගේ බිරිය ඇතුළු සිව් දෙනෙකු රෝහල්ගත කර තිබේ. ගායන ශිල්පී කේ සුජීවාද හිතවත් ඩිලන් සංජල නැමැත්තෙකුට අයත් ටැටූ සැලෝනේ මිදින විවෘත කළ බවත් ඒ සඳහා ක්ලබ් වසන්තට ආරාධනය කර තිබූ බවත් වාර්තා වේ. ඇය සහ තවත් පිරිමි පුද්ගලයෙකු මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර තුවාල ලැබූ අනෙක් කාන්තාවන් දෙදෙනා හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබයි. වෙඩිතැබීමෙන් තුවාල ලද ක්ලබ් වසන්තගේ බිරිඳ මේ වන විට හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවද වාර්තා වේ. පොලිසිය පැවසුවේ අද දහවල් අතුරුගිරිය දෙමහල් ගොඩනැගිල්ලක දෙවන මහලේ පිහිටි ටැටූ ස්ටුඩියෝවක් විවෘත කිරීමේ අවස්ථාවකට සහභාගී වෙමින් සිටි පිරිසකට වෙඩිතැබීම සඳහා මෝටර් රථයකින් පැමිණි T56 ගිනියවි සහිත තුවක්කුකරුවන් දෙදෙනෙකු වෙඩිතබා ඇති බවයි. විවෘත කිරීමේ උත්සවයේ ආරාධිතයින් අතර ක්ලබ් වසන්ත හා බිරිය සහ කේ සුජීවාද සිටි බව අනාවරණය විය. සැකකරුවන් වෙඩිතැබීම සඳහා යොදාගත් වාහනය සිද්ධිය වූ විගස කඩුවෙල ප්‍රදේශයේදී පොලිසිය සොයා ගත්තේය. තුවක්කුකරුවන් මෝටර් රථය අතහැර එමි ස්ථානෙන් වෑන් රථයකින් පලා ගොස් ඇති බවට CCTV දර්ශන ඔස්සේ තහවුරු කරගෙන තිබේ. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදා තිබේ. සුරේන්ද්ර වසන්ත මහත්මයාගේ හදිසි වියෝවෙන් බොහෝ දෙනෙකු ශෝක වී ඇති අතර මෙම වැඩසටහන සමාජ මාධ්‍ය බොහෝ තැන්වල දැකගන්න ලැබුණා. අනිත් කාරණා වැඩක් නෑ. දැකපු හිත හොඳ මනුස්සෙක් වගේම බොහෝ අයට උදව් කරපු මනුස්සෙක්. ඔබගේ හදිසි වෙන්වීම දුකක් සහෝදරයා. මේ සුරේන්ද්ර වසන්ත මහත්මයා අවසන් වලට එක් වූ සාදයේ කමින් බොමින් විනෝද වූ ආකාරයයි. ఆవే తెలుగు ఎందుకు కాదు ఆవే తెలుగు ఎందుకు కాదు ఆవే తెలుగు ఎందుకు కాదు ఆవే తెలుగు ఎందుకు కాదు ఆవే తెలుగు ఎందుకు కాదు